ආයිබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම ලෝකයේ උසස්ම ජීවන තත්ත්වයක් තිබෙන සාමකාමී රටවල් විශාල ප්‍රමාණයක් යුරෝපයේ පිහිටා තිබෙනවා. ඒ අතරින් වැඩි වශයෙන් කතාබහට ලක් නොවන රාජ්‍යයක් විදිහට හංගේරියාව හඳුන්වන්න පුළුවන්. යුරෝපයේ සෙන්ගන් සමාජික රටක් වන හංගේරියාව ඉහළ ආදායම් ලබන සංවර්ධිත රටක් විදිහට සැලකෙනවා. මේ සුවිශේෂී රට පිළිබඳ ඔබ නොදත් සියලුම කාරණාවන් මේ වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පිහිටීම අනුව හංගේරියාව සැලකෙන්නේ මධ්‍යම යුරෝප රටක් විදියට. ඒ වගේම හංගේරියාව මුහුදක් නොමැති සම්පූර්ණයෙන්ම ගොඩබිමෙන් වට වූ ලෑන්ඩ් ලොක් රටක් විදියටත් හඳුන්වන්න පුළුවන්. හංගේරියාව රටවල් 7ක් සමග දේශ සීමා බෙදා ගන්නවා. ඒ රටවල් 7 විදියට රුමේනියාව, සර්බියාව, ක්‍රොයේසියාව, යුක්‍රේනය, ස්ලෝවේනියාව, ඔස්ට්‍රියාව සහ ස්ලෝවැකියාව හඳුන්වන්න පුළුවන්. රටේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 93,030ක් වෙනවා. ඒ වගේම අගනුවර සහ විශාලම නගරය හඳුන්වන්නේ බුඩාපෙස්ට් නමින්. බුඩාපෙස්ට් අගනුවර යුරෝපයේ ඓතිහාසික ස්ථාන විශාල ප්‍රමාණයක් සඳහා ඉතාමත්ම ජනප්‍රියයි. එම නගරය හරහා යුරෝපයේ දෙවන විශාලම ගංගාව ලෙසින් සැලකෙන ඩැනියුබ් ගංගාව ගලා බසිනවා. එම ගංගාව හරහා නගරය සම්බන්ධ කරමින් චේන් බ්‍රිජ් නැමැති සුවිශේෂී පාලම ඉදිකරන්නේ 1850 වර්ෂයේදී. වර්තමානයේ වන විට චේන් බ්‍රිජ් නැමැති පාලම බුඩාපෙස්ට් නගරයේ සංකේතයක් ලෙසින් සැලකෙනවා. ඊට අමතරව බුඩාපෙස්ට් නගරයේ ඇති තවත් ආකර්ෂණීයම ස්ථානයක් විදියට හංගේරියානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල හඳුන්වන්න පුළුවන්. මෙය සාමාන්‍ය පාර්ලිමේන්තුවකට එහා ගිය කලාගාරයක් සහ කෞතුකාගාරයක් ලෙසින් සැලකෙනවා. එහි කාමර 691ක් මහල් 10ක් සහ හංගේරියානු පාලකයන් 88 දෙනෙකුගේ ප්‍රතිමා නිර්මාණය කර තිබෙනවා. එය නිර්මාණය කර තිබෙන්නේ 1885 සිට 1996 දක්වා කාලය තුලයි. බුඩාපෙස්ට් අගනුවර ඇති සුන්දරත්වය නිසාම බොහෝ සංචාරක වෙබ් අඩවිවලින් එය ලෝකයේ ආකර්ෂණීයම ස්ථාන 10න් එකක් ලෙසින් නම් කර තිබෙනවා. සමස්තයක් විදියට හංගේරියානු භූමියේ ප්‍රධාන ගංගා දෙකක් සහ ප්‍රධාන ජලාශ තුනක් තිබෙනවා. නමුත් කඳුකර උස් බිම් තිබෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. දෙදස් විසියක වර්ෂය වන විට හංගේරියාවේ සමස්ත ජනගහනය මිලියන 9.75ක් වෙනවා. එම අගය ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් භාගයකටත් වඩා මදක් අඩුයි. කෙසේ වෙතත් වෙනත් බොහෝ යුරෝපා රටවල වගේ හංගේරියාවේ ජනගහන වර්ධන වේගයත් ඍණාගයක් ගන්නවා. ඒ අනුව හංගේරියාවත් වසරින් වසර ජනගහනය අඩුවන රටක් විදියට හඳුන්වන්න පුළුවන්. එහි ජනගහනයෙන් 98.3ක් හංගේරියන් වන අතර 3.2ක් රුමේනියන් සහ 1.8ක් ජර්මන් ජාතිකයන් වෙනවා. ජනගහනයෙන් වැඩිම පිරිසක් අදහන ආගම ක්‍රිස්තියානි ආගමයි. එම ප්‍රතිශතය 54.3ක් වෙනවා. ඊට අමතරව 27.2ක් ආගමක් ප්‍රකාශ කිරීමට අකමැති අතර 18%ක් කිසිදු ආගමක් අදහන්නේ නැති බවට ප්‍රකාශ කරනවා. හංගේරියාවේ නිල භාෂාව විදියට සැලකෙන්නේ හංගේරියන් භාෂාව. හංගේරියාවේ ආර්ථිකය සහ ජීවන තත්ත්වය පිළිබඳ දැන් සොයා බලමු. ජාත්‍යන්තර කටයුතුවලදී හංගේරියාව සැලකෙන්නේ මධ්‍යම බලවතෙක් විදියට. නමුත් හංගේරියාවේ සංස්කෘතික සහ ආර්ථික බලපෑම නිසා එය ඉහළ ආදායම් ලබන සංවර්ධිත රටක් ලෙසින් සැලකෙනවා. ඒ වගේම ටියුෂන් නොමැති ඉතාමත්ම ඉහළ මට්ටමේ ද්විතීක අධ්‍යාපනයක් වගේම සෞඛ්‍ය පද්ධතියක් හංගේරියාවේ තිබෙනවා. 2021 වර්ෂයේ වෙද්දී දල්දේශී නිෂ්පාදනයට සාපේක්ෂව හංගේරියාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 18,100ක් වෙනවා. එය ලෝකයේ 63 වැනි ඉහළම ඒක පුද්ගල ආදායම විදියට හඳුන්වන්න පුළුවන්. 2021 වර්ෂයේදී හංගේරියාවේ දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන 155ක් වෙනවා. එහි ප්‍රධාන අපනයන නිෂ්පාදන විදියට ප්‍රවාහන උපකරණ, කාර්මික නිෂ්පාදන, ඉලෙක්ට්‍රොනික උපකරණ, ඇඟලුම්, පතල් කැණීම සහ වයින් නිෂ්පාදනය හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව හංගේරියාවේ ප්‍රධාන වශයෙන් තිරිඟු, ඉරිඟු, සීනි බීට්, බාර්ලි, අර්ථාපල් සහ සූර්යකාන්ත වගා කරනවා. එහි භාවිතාවන මුදල් ඒකකය හඳුන්වන්නේ හංගේරියානු ෆොරින්ට් නමින්. හංගේරියානු ෆොරින්ට් එකක් මේ වීඩියෝ කරන මොහොත වෙද්දී ශ්‍රී ලංකන් රුපියල් 1.56ක් වෙනවා. එහි ඇවරේජ් වැටුප සඳහන් වෙන්නේ ඇමරිකන් ඩොලර් 2,975ක් ලෙසින්. ඒ වගේම රටේ ජනගහනයෙන් භාගයකට වඩා වැඩි පිරිසකගේ මාසික ආදායම ඩොලර් 2,160කට වැඩි බවට වාර්තා වෙනවා. හංගේරියාවේ පුරවැසිභාවය සහ ස්ථිර පදිංචිය පිළිබඳ දැන් සොයා බලමු. ඔබට වසර 5ක් හංගේරියාවේ කෙටි කාලීන වීසා මගින් ජීවත් වීමෙන් පසුව එහි ස්ථිර පදිංචි බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්.
එම බලපත්‍රය වසර 5න් 5ට අලුත් කරමින් ඔබට ඕනෑතරම් කාලයක් හංගේරියාවේ රැඳී සිටින්න අවස්ථාව තිබෙනවා. ස්වභාවීකරණය මගින් ඔබට පුරවැසිභාවය ලබා ගන්න අවශ්‍යයි නම් ඒ සඳහා වසර 8ක නීත්‍යානුකූල පදිංචියක් අවශ්‍යයි. නමුත් ඒ සඳහා උසාවියකින් දඩුවම් නොලබා තිබීම, ස්ථිර ආදායම් මාර්ගයක් තිබීම සහ යහපත් චරිතයක් තිබීම අත්‍යවශ්‍යයි. එහි පුරවැසිභාවය ලබා ගැනීමෙන් පසුව විදේශ ගමන් බලපත්‍රය සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. හංගේරියාවේ පාස්පෝර්ට් එකෙන් රටවල් 184කට වීසා ගැටලුවක් නොමැතිව සංචාරය කරන්න හැකියාව පවතිනවා. ඒ වගේම එහි ජාතික හැඳුනුම්පතින් සියලුම යුරෝපා රටවලට සංචාරය කරන්න පුළුවන්. අවසාන වශයෙන් හංගේරියාවේ අධ්‍යාපන වියදම් පිළිබඳ සොයා බලමු. හංගේරියාව යුරෝපා සංගම් රටවල් අතරින් තරමක් ලාභදායී රටක් විදිහට හඳුන්වන්න පුළුවන්. නමුත් පෝලන්තය, ලිතුවේනියාව, ලැත්වියාව වැනි යුරෝපා රටවලදී හංගේරියාවට වඩා අඩු වියදමකින් පාඨමාලාවක් හදාරන්න හැකියාව පවතිනවා. යුරෝපා නෝන සිසුවෙක්ට හංගේරියාවේ විශ්වවිද්‍යාලයකින් සාමාන්‍ය උපාධියක් හදාරන්න වසරකට ඩොලර් 2500ක් 3000ක් අතර මුදලක් වියදම් වෙනවා. ඊට අමතරව ඉංජිනේරු උපාධියක් සඳහා වසරකට ඩොලර් 5000ක් වැනි ගාස්තුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සාමාන්‍ය ජාත්‍යන්තර සිසුවෙක්ට හංගේරියාවේදී මාසිකව ඩොලර් 300ක් වැනි ජීවන වියදමක් වැය වෙනවා. රටේ අනිකුත් නගරවලට සාපේක්ෂව බුඩාපෙස්ට් අගනුවර ජීවන වියදම තරමක් ඉහළයි. හංගේරියාවේ අධ්‍යාපනය ලබන යුරෝපා නෝන සිසුන්ට සතියට පැය 20ක් දක්වා අර්ධකාලීන රැකියා කරන්න අවස්ථාව තිබෙනවා. ඒ නිසා හංගේරියාවේ අධ්‍යාපනය ලබන පුද්ගලයන්ට ජීවන වියදම් පිළිබඳ එතරම් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මේ වීඩියෝ හංගේරියාව පිළිබඳ උනන්දු වෙන්න ඉඳපු අයට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝකින් හමුවන බලාපොරොත්තුෙන් අදට සමුගන්නම්. සුබ දවසක් හැම දෙනෙක්ටම.